උරුමය සිනක් ක්‍රීඩා මුපු ලක්ෂ 20ක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම් ලත් මහවැලි බලව කලාපේ 45253 දිනක අතරින් 1524 දිනකට ඕප ප්‍රදානය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව උරුමය සිනක් ක්‍රීඩා මුපු ප්‍රදානය කළා. ඊළඟ මාස දෙකේදී දෙන්ට පුළුවන් හැම එක්කෙනාටම සින්නක් කර ඉඩම් ඔප්පු ලබලා දෙන්න කියලා. එදා තිබුණේ දෙන්නෙක්ට මේ ඉඩම්. මඩුවන් වෙල දිසාවකෙන් පස්සේ ඒක හම්බුනේ අපේ සීතසෙනි රත්න මැතිනියට. ඒ මගේ නැන්දා. ඒ ඉඩම් තිකරමයි මමත් දැන් අද බෙදන්ට ඇවිල්ලා. ගිය අවුරුදු 75ේදී මේ ඉඩම් අයිතිය දීලා සින්නක් කර අයිතිය නොදුන්නට මේ ඉඩම් දියුණු කරන්නට දීලා පාසල් හදලා විදුලි බලය හදලා ස්විමින් පූල් හදලා කොහොම හදලා තියෙනවා මේ ප්‍රදේශ. ඉතින් මම පුදුමයි සමහර අයනකොට මොකද්ද මේ අවුරුදු 75 කියලා විප්ලවයක් මේ කරන්නේ කොටසක් විතරයි ලාභේ බෙදාගන්න. ඉතින් මම බැලුවේ ඇයි මේකට මූණ දෙන්න මේවට ගොවිතැන් කළා අපිට උදව් කරන මේ සාමාන්‍ය ජනතාවට ලාභෙන් කොටසකුත් දෙන්න බැරි කියලා. ඒ නිසා මූලික වශයෙන් බැලුවේ සින්නක්කරයිති හැම එකනාල ලබලා දෙන්න. කොළඹ නගරේ කුඹුරු නෑ බෙදලා දෙන්න. අඩු ආදායම් තට්ටු නිවාස තියෙන 256ම අයිතිය මන් දෙනවා එන මාසේ. අයිතිය හැම එක්කෙනාටම දෙනවා. මේ රටේ දුප්පත්කම තියෙන ගමේ නගරෙ නෙමේ. දුප්පත්කම නැති කරන්න නම් කෘෂිකර්ම විප්ලවයක් කරන්න ඕනේ. කෘෂිකර්ම විප්ලවය තමයි නවීකරණය. අයිතිය එක්ක නවීකරණයක් කරනවා. මෙතන අපි බලන්නේ අයිතිය දෙන්න විතරක් නෙමෙයි අයිතියයි ආදායමයි දෙකම දෙන්න. ඒ නිසා මේ කාල තුලදී අයිතිය නැතුව පරම්පරා තුනක් ඔබතුමාලා රට කරපු සේවයට ස්තුති කරමින් ඔබ සියලු දෙනාටම සුව ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරන්න. අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්ත යන මහත්ම මහත්මින්ද මෙහිදී අදහස් දැක්වුවා. දේශපාලන අධිකාරියේ විදියට මහජනවිතයේදයට අපි ළඟට එන වැඩි ප්‍රමාණයක් එන්නේ තමන්ගේ ඉඩමේ නිරවුල් බව නැති නිසා ඇතිවෙන අර්බුද හේතුවෙන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරපු ලොකුම පෞද්ගලිකරණය තමයි මේ රටේ රජයේ සතුව තිබුණු අකර මිලියන ගණනක අයිතිය මේ රටේ ජනතාවට ලබාදීම. ඔබට මතක ඇති දැනට ටික කාලෙකට ඉස්සෙල්ලා ඔබට මට මෙහෙම මුණ ගැහෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ තිබුණේ නෑ. මේක තමයි සත්‍ය. ජනතාව අවුල් වියවුල් වෙලා තිබුණා. ඒ වගේ තිබිච්ච තත්වෙන් ඉස්සරහට අද ජනාධිපතිතුමා මේ රට ගෙනල්ලා තියෙන. එතුමගේ තියෙන විදේශ සම්බන්ධතා, එතුමගේ තියෙන අත්දැකීම්, එතුමගේ තියෙන පළපුරුද්දත් එක්ක අද රටට ප්‍රතිඵල සහිතව මේ රට ඉදිරියට ගෙනියන. ඉදමට ඔප්පුවක් නැතුව ඉන්න කෙනෙකුට තමයි තමන්ගේම කියලා ඔප්පුවක් ලැබුණාම තියෙන සතුට. ඔබට ඔප්පුව ලබලා දෙනකොට ඒකට ගොඩක් අය චෝදනා කරනවා මේක දෙන්නේ විකුණ ගන්න කියලා. ඒක නිසා මේ එඩිතර තීන්දුව ගැනීම පිළිබඳව ඔබතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අවුරුදු දෙකක් තුල මේ රටේ විශාල වැඩ කොටසක් කරා. එසේ ඔබතුමා ඒ ගන්න ක්‍රියාමාර්ගයේ මේ රටේ ජනතාව ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. අපේ රට ඉතාම අසීරු තත්ත්වයක තිබෙන අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට බාර අරගෙන මේ රටට ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් අපට පෙන්වලා දීලා දැන් අවුරුදු දෙකක් තුළ ඉතාම හොඳින් පාලනය කරලා තියෙනවා. හැම තැනම ජනාධිපති අපේක්ෂකයන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට මගක් පෙන්වලා දීලා තියෙනවා. අපි මේ මාර්ගය තව අවුරුදු 5ක්වත් ගියේ නැත්තම් මේ රට අපට ගොඩ ගන්න බෑ. මැති අමිතිවරුන් රාජ්‍ය නිලධාරී නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සතුටයි. බොහොම සතුටයි. ඔව් ගොඩාක් පිංගලයි මේ ඉඳන් ඔප්පු හම්බෙච්චගෙන ඇත්තටම අපිට හරිම සතුටුයි. වැඩ පිළිවෙල ගැන ගොඩාක් සතුටුයි. කියලාන්නේ මම කරන්න බෑ. සෑහෙන්න වටිනවා මේක. මේක ලබා ගන්න ලැබිච්ච එක ගැන අනිවාර්යෙන් අධිකාරී ජනාධිපතිතුමාට ජයග්‍රහණ ලැබෙන්න ඕනේ. ඔප්පුව තිබුණේ සාවකාලිකනේ. මේක සීනියක් කළ ඔප්පුවක්නේ. දැන් දරුවන්ට බෙදලා දුන්නා ලොකු සතුටක් අපට. ඇත්තම ගොඩක් සතුටුයි. අපිට ඉතින් ඔප්පු දුන්න එකේ හරි සතුටුයි ඉතින්. ඔප්පු ලබා ගන්න බැරුව සෑහෙන දුක් විඳා. අද මඹ වුණා. බොහොම සතුටෙන් යනවා. කියන්න බැරි නෑ සතුටක්. කියන්න බැරි නෑ සතුටක්. ඊට මේ අයිතියක් හරියට තිබුවේ නෑ. ඊළ විපිනව ගොඩක් සතුටුයි. එච්චර කල් තිබුණේ නෑ. තාත්තාසනීප නිසා මම තාත්තගේ ඔප්පු ගන්න තමයි ආවේ. ඉතින් ගොඩක් සතුටුයි. ගොඩක් ස්තුතියි. අද අවුරුදු 35කින් තමයි තිය අපිට මේ ඔප්පු තම්බුණා. ඇත්තටම සතුටුයි. මේ වයස්ක ඔප්පු ලැබෙන කෙනෙක් මට මොන හරි දෙයක් කරගන්න කාලය තියෙනවා. මේකට අවුරුදු 12 36 දුවපු එක්කෙනෙක්. අද තමයි නිමාව. සතුටුයි. ඇත්තටම කියනවා සතුටුයි.